පාරිතිකයේ ටෙලි කතා බලන ඔනෙතේ යාළුවනේ පුංචි එපිසෝඩ් එකක් කරගෙන ආවා. ඉතින් මේක නිර්මාණයක් වූ අතර ඔයාලා මේ නිර්මාණයට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් සරණි කිව්ව පරිදි අම්මලාට රිහන් එක්කගෙන යනවා ගෙදර. ඉතින් එක්කගෙන ගිහිල්ලා අම්මා තාතට රිහන් හඳුනලා දෙනවා. ඉතින් අම්මා තාත්තා රිහන් ගැන හොඳටම පැහැදෙනවා. මොකද හිතුවට වැඩිය රිහන් කියන්නේ හොඳම කෙනෙක් නිසා. ඉතින් මේ අයගේ සංග්‍රහ නිසා රිහන්ටත් සරණිගේ අම්මා තාත්තා ගැන පැහැදෙනවා. අම්මා තාත්තා කියන්නේ නැන්ද මාමයි කියන්නේ දැනගෙන ඉන්නේ. ඉතින් මේ හැමදේම ඉවර වෙලා රිහන් සරණිත් එක්ක චුට්ට වෙලාවක් කතා කරගෙන ඉන්නවා ගඟ කාවද වෙලා බංකෝඩේ එකට. ඉතින්දී අහනවා රිහන්, සරණි මම ඔයාගෙන් පුංචි දෙයක් අහන්නද කියලා. ඊට පස්සේ සරණි කියනවා ඕනම දෙයක් අහන්න මහත්තයා. ඇත්තමයි සරණි, ඔයා හම්බුණාට පස්සේ තමයි මං අලුතෙන් ජීවිතයක් පටන් ගත්තේ. ඔයා නිසා මං ගොඩක් වෙනස් වුණා. ඔයාට මගේ අනිත් ජීවිතය ගැන කියන්න ඕනේ නෑනේ. මට ඒ ජීවිතේ එපා කරපු නිසා තමයි ඔයාට කසාත බඳින්න හිතුවේ. මේ කසාද බොරුවකින් පටන් ගත්ත වුණාට දැන් අවසන් වෙන්නේ ඇත්තටම. ඉතින් මං කැමති නෑ බොරුවෙන් පටන් ගත්තු කසාදේ අවසාන වෙනකොටත් තවත් බොරුවක් වෙනවද? ඔයාට මට මොන හරි කියන්න තියෙනවා නම් ඒක දැමම කියන්න. මොකද මං කැමති නෑ ඔයාගේ වැරදි වෙන කාගෙන්වත් ආරංචි වෙනවට. මං කැමති ඒ වැරදි ඔයා මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා නම් දැන්ම මේ වැරදි හදාගෙන අපිට පුළුවන් ආදරෙන් ජීවත් වෙන්න හැමදාම. සරණි මේකට ගොඩක් බය වෙනවා. මොකද සරණිගේ හිතේ සරණි රෙහාන්ට කොච්චර බොරු කරලා තියෙනවද? අන්න මේ හැම දෙම සරණිට මතක් වෙනවා. ඉතින් සරණි තවමත් පරක්කු නැහැ. රෙහාන්ට හැමදේම කියලා හිත නිදහස් කරගත්ත නම් ලස්සන පවුල් ජීවිතයක් මේ දැනට ගත කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්නේ මොකක්ද? ඔයාලට තිබෙන දේ පහලින් කමෙන්ට් කරන්න. සුබ දවසක්.